අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත නව කොරෝනා වෛරස් ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ පැතිර යාම තවදුරටත් වේගවත් වෙයි බ්‍රිතාන්‍යයේ සිට මගී ගුවන් යානා මෙරටට පැමිණීම తాවකාලිකව නතර කිරීමට ජනපතිගෙන් උපදෙස් නව වෛරසය පෙර වෛරසයට වඩා 70%ක වේගයකින් පැතිර යයි මෙරටට ඇතුළු වුවහොත් භයානක තත්ත්වයක් විශේෂඥ වෛද්‍ය සුදත් කියයි ශ්‍රී ලංකාවට කොවිඩ් එන්නත් ගෙනෙම පිළිබඳ සුවබැලීමේ බලය ජනාධිපති උපදේශක ලලිත් වීරතුංගට කොළඹින් පිටවන පුද්ගලයින්ට ඇන්ටිජන් පරීක්ෂණ වැඩි කරයි බේරුවලදී පැය දෙකක කාලයක් තුල හොර රහසේ බොහොම දානය කළ දේහයක් ගොඩ ගැනීමේ තීරණයක් මේ පිළිබඳ පුළුල් විමර්ශන සිදු කරනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි අලුත උපන් බිලිඳුන් මුදලට අලෙවි කිරීමේ මහා ජාවාරමක් බිලිඳුන් 30ක් අලෙවි කළ පුද්ගලෙක් මාතලේදී අත්අඩංගුවට මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමෙන් රජය සිදු කරන්නේ තම හිතවතුන්ට මහජන මුදල් අවභාවිතා කිරීමට අවස්ථාව ලබා දීම ජවිපෙන් චෝදනා මෙවැනි දෙයක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් ඇමති කෙහෙලියගෙන් පිළිතුරු මැරණ අය මැරිච්චාවේ ඉන්න අය එක්ක රට කරමු මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කිරියල්ල කියයි දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාවෙන් දැඩි බලපෑම් පස්කන්දක් කඩා වැටීමෙන් පුද්ගලිකු ජීවිතක්ෂයට ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත අලුත උපන් බිලිඳුන් විකිණීමේ විශාල ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා මෙම ජාවාරම කලක සිට සිදු කරගෙන ගොස් ඇති අතර ඊට සම්බන්ධ 44 හැවිරි දීපුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මේ වන විට ලැබී ඇති තොරතුරු වලට අනුව මෙම පුද්ගලයා දරුවන් 30 දෙනෙකු පමණ මුදලට අලෙවි කර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා මාස කිහිපයකට පෙර YouTube නාලිකාවල ඒ වගේම මුහුණු පොතේ මෙන්න මේ ආකාරයේ ප්‍රවෘත්තියක් පළ වුණා යම්කිසි පුද්ගලයෙක් මේක වෙළඳැන්වීමක් හැටියට පාවිච්චි කරේ දැන් මෙය උපයෝගී කරගත්ත එක්තරා පුද්ගලයෙක් මෙවැනි ආකාරයට දැන්වීමක් යොදලා යම් යම් අතවරවලට ලක් වෙලා ඒ වගේම විවිධ හේතුන් මත ගැබිනියන් බවට පත්වෙච්ච කාන්තාවන් මොහුගේ ස්ථානයට ගෙන්වගෙන මොහු යම්කිසි ආකාරයක ව්‍යාපාරයක නිරත වුණා මේ ස්ථානය විශේෂයෙන්ම පිහිටලා තියෙන්නේ මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ සීපී ද සිල්වා මාවතේ සහ දහම් මාවතේ මොරටුව ප්‍රදේශයේ ස්ථාන දෙකක් මේ ආකාරයට පවත්වගෙන ගොස් තිබුණා මේ ස්ථාන දෙකේදී මෙම මව්වරුන් එක්තරා ගිවිසුමකට ඇතුළත් කරලා ගැබිනි මව්වරුන් එම දරුවන් මේ තැනැත්තා විසින් ලබාගෙන යම් මුදලකට විකිණීමේ ජාවාරමක් තමයි සිදු කරමින් තිබුණේ වෙනත් රටවල නම් මෙවැනි ජාවාරම් හඳුන්වන්නේ බේබි ෆාම් කියලා මේ ආකාරයට කුඩා දරුවන් විකිණීම විශේෂයෙන්ම අපේ අපරාධ නීතියේ දණ්ඩ නීති සංග්‍රහයේ 360 වෙනි වගන්තිය යටතේ මිනිස් ජාවාරම වරදක් ඉපදෙන්න පෙර යම්කිසි කෙනෙක් මුදලකට විකුණන්න කලලයක් හැටිට ඉන්න කෙනෙක් ලැබුණාට පස්සේ විකුණන්න උත්සාහ කරනවා නම් ඒ මිනිස් ජාවාරමේ කොටසක් වෙනවා මේ සිද්ධියේදී සම්බන්ධ වෙච්ච ගැබිනි මව්වරුන් 12ක් සොයා ගැනීමට හැකියාව ලැබුණා එයින් 5 දෙනෙක්ගේ දරුවන් ඒ වන විටත් ලබා දීලා තිබුණා තුන්වන පාර්ශවයක් වෙත මුදල් මත ඒ වගේම තවත් දරුවන් 3 දෙනෙක් සමග එම මව්වරුන් හිටියා දැන් මේ සම්බන්ධ අධිකරණ නියෝගයක් ලබාගෙන විමර්ශන සිදු කළා ඒ පුද්ගලයා ඊයේ රාත්‍රී මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා ඔහු පදිංචිව සිටින්නේ මාතලේ උකුවෙල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක් බවටයි වාර්තා වෙන්නේ මේ දිනවල බ්‍රිතාන්‍යයේ පැතිරෙන COVID-19 වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සිට මගින් මෙරටට පැමිණීම අද සිට తాවකාලිකව නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ඒ අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්. COVID වෛරසයේ නව ප්‍රභේදයක් මේවන විට බ්‍රිතාන්‍ය තුල පැතිර යාමත් සමගම මුළුමහත් ලෝකයේම අවධානය ඒ සම්බන්ධයෙන් යොමුව තිබෙනවා. පවතින තත්ත්වයේ හමුවේ ලොව රටවල් රැසක් බ්‍රිතාන්‍ය සමග පවත්වන ගුවන් ගමන් සේවය ඇතුළු ගමනාගමන කටයුතුද తాවකාලිකව නතර කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී COVID-19 නව වෛරස් ප්‍රභේදය හා එහි ව්‍යාප්තිය සමාලෝචනය කිරීම සිදු වුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී මේ දිනවල එක්සත් රාජධානියේ පැතිර යන COVID-19 නව වෛරස් ප්‍රවේදය හේතුවෙන් එරට සිට මෙරටට මගින් පැමිණීම අද සිට තාවකාලිකව නතර කිරීමටයි උපදෙස් ලබා දී තිබෙන්නේ. එංගලන්තයේ සිට අද දින දිවයින්ට ලඟාවීමට නියමිත මගින්ද PCR පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසු හෝටල්වල නතර කර දින 14ක කාලයක් සෞඛ්‍ය අංශවල පූර්ණ නිරීක්ෂණය ඇතිව නිරෝධායනය කරන අතර ඔවුන් සිය නිවෙස්වල තවත් දින 14ක් නිරෝධායනය විය යුතුයි. ලන්ඩනයේ සිට එන බහණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවල කාර්ය මණ්ඩලද නිරෝධායන ක්‍රියාවලියට යටත්. එමෙන්ම කොවිඩ් එන්නත කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවයද අද සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කොවිඩ් කමිටුව හමුවේ අවධාරණය කළා. මේවන විට නිෂ්පාදනය කර ඇති කොවිඩ් එන්නත් පිළිබඳ විස්තර අධ්‍යයනයකින් පසු අදාළ රටවල් සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කිරීම සඳහා ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාට බලය පවරා තිබෙනවා. මේ අතර දැනට පවතින වෛරසයට වඩා 70%ක වේගවත් පැතිරීමක් සහිත මෙම නව වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළුව හොත් ඉන් විශාල ගැටලුකාරී තත්ත්වයක් ඇති විය හැකි බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ. මේ අවස්ථාවේදී මහා බ්‍රිතාන්‍යයෙන් අපට වාර්තා වෙනවා කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් පැතිරෙන බවට. ඒ ප්‍රභේදය කලින් වෛරසය පැතිරිච්ච වේගයට වඩා 70%ක වේගෙන් පැතිරෙන බවට තොරතුරු වාර්තා වෙනවා. රෝගයේ ව්‍යාප්ත වේගයෙන් ව්‍යාප්ත වුණා. එින් දරුණු වීම, රෝගයෙන් සංකූලතා ඇතිවීම වගේම මරණ සිදුවීමේ වෙනසක් නැහැ කියන කාරණය තමයි අපිට දැනගන්න තියෙන්නේ. නමුත් එය ඉතාමත්ම වැදගත් කාරණයක්. මේ වේගයෙන් පැතිරීම කියන්නේ රෝගයේ විශාල පිරිසකට පැතිරෙන්න පුළුවන්. ඒ නිසා සංඛ්‍යාත්මකව ගත්තාම වැඩි පිරිසක් මිය යන්නත් පුළුවන්. යම් කිසි දෙකින් මේ වෛරසය අපේ රටට ඇතුළු වුණොත් විශාල රෝගීන් ප්‍රමාණයක් අප රට තුලත් වාර්තා වෙන්න පුළුවන්. අපිට රෝගීන් සඳහා ඇඳන් සෙවීම, ඒ වගේම දැඩි සත්කාර ඒකක සකස් කිරීම දුෂ්කර වෙන්න පුළුවන්. ඒ වෛරසයේ අලුත් ප්‍රභේදය අප රට තුලට ඇතුළු වීමට තියෙන සියලුම ඉඩකඩ ඇහිරීම මේ අවස්ථාවේදී සිදු කරන්න ඕන. එමෙන්ම තවත් මාධ්‍ය හමු කිහිපයකදීද මෙම නව කොවිඩ් වෛරස් ප්‍රභේදය පිළිබඳව අදහස් පළ වුණා. අද අතිගරු ජනාධිපතිතුමා එක්ක තිබිච්ච ඒ ටාස්ක් ෆෝස් එකෙත් තීරණයක් ගත්ත එංගලන්තේ ඉඳලා එන සියලුම ෆ්ලයිට්ස් නවත්තන්න. කොට දැනට එකක් පිටත් වෙලා තිනවා. ඒ එන සියලු දෙනා කාර්ය මණ්ඩලය ක්වරන්ටයින් කරන්න. ඒ වගේම ට්‍රාන්සිට් එන පැසෙන්ජර්ස්ලා ඉන්න ඒ ට්‍රාන්සිට් එක ලංකාවේ ආවොත් ඒ සියලු දෙනාම ක්වරන්ටයින් කරන්න. මොකද අපි රටේ ජනතාව ආරක්ෂා කරගැනීමේ වගකීමක් රජයට තියෙනවා. මේ අලුතෙන් එංගලන්තය තුල හඳුනගෙන තියෙන වෛරස් ප්‍රභේදය කලින් තිබිච්ච වෛරස් වලට වඩා 70%කට වඩා ප්‍රබල බවින් වැඩි ව්‍යාප්තිය සම්බන්ධයි. ඒ නිසා තමයි දෛනික රෝගීන් සංඛ්‍යාව දෙගුණ වෙලා තියෙන්නේ. නෙදර්ලන්තයෙන්, ඩෙන්මාර්කයෙන්, ඉතාලියෙන්, ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශවලින් මේ වෙනකොට මේ දවස් කිහිපයක් ඇතුළත මේ අලුත් වෛරස් ප්‍රභේදය සංක්‍රමණය වෙලා තියෙනවා ඒ රටවල් වල. ඉදිරි කාලය තුල අපි ගන්න ක්‍රියාමාර්ගත් එක තමයි මේකේ බලපෑම අපි ශුන්‍ය කරගෙන ඉස්සරහට යනවා. නැත්නම් ඒ බලපෑම අපේ රට තුල කොයි විදිහට ප්‍රබල ලෙස මතුවේද කියන කාරණය ශ්‍රී ලංකාව වෙත ඉදිරියේදී කොවිඩ් එන්නත ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එකඟතාවය පළ වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතින් පිරිසක් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු අවස්ථාවේදී මේ පිළිබඳ එකඟතාවය පළ කර තිබෙනවා. කොවිඩ් එන්නත ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීමට අවශ්‍ය සහාය ලබා දීමට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හනා සිංහ මහත්මිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එක්සත් ජනපද නියෝජිත කණ්ඩායම එකඟතාවය පළ කර තිබෙනවා. අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳ වූ එකඟතාවයන්ට සහාය පළ කර තිබෙනවා. කොවිඩ් වෛරසය වැළැක්වීම සඳහා වූ එන්නත පැමිණි වහාම මෙරට රජයේ එකඟතාවය මත ශ්‍රී ලංකාව වෙත ලබා දීමට එහිදී එකඟතාවය පළ වී ඇති අතර කොවිඩ් දෙවන රැල්ලක අවධානය මේ වන විට රටවල් රැසකම පැතිර පවතින අතර එය පාලනය කිරීමට හැකි එකම පියවර එන්නත් කිරීම පමණක් වන බවයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ. මේ අතර රටක ජනගහනයෙන් අවම වශයෙන් 20%ක් සඳහා අදාළ එන්නත ලබා දිය යුතු බවත් එහිදී අධි අවධානම් කණ්ඩායම් වෙත ප්‍රමුඛතාවය ලබා දීම පිළිබඳව අවශ්‍යතාවයත් සාකච්ඡාවට එක් වූ නියෝජිතින් පෙන්වා දුන්නා. කෙසේ වෙතත් මෙම එන්නත තවමත් නව එන්නතක් වන බැවින් එය වෛරසය ආශ්‍රිත මරණ අවම කළද වෛරසය සම්ප්‍රේෂණය වීමේ ප්‍රවණතාවය කෙතරම් දුරට අවම කර ඇද්දේ පිළිබඳව තවමත් නිසි අවබෝධයක් නොමැති බවද එහිදී කරුණු අවධාරණය වී තිබෙනවා. බේරුල ප්‍රදේශයේ ස්වයං නිරෝධායන සඳහා යොමු කර සිටියේදී මියගිය කාන්තාවක් හොර රහසේ බොහොම දානය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමේ සභාපති පුල් රෝහණ මහතා පවසනවා. මේ අතර මෙරටින් තවත් කොරෝනා මරණ 5ක් පිළිබඳ තොරතුරු ඊයේ දින වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 181 දක්වා ඉහළ ගියා.
COVID-19 වෛරස ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව අද පෙරවරුවේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 181 දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රියතුරෙකු සහ නිලධාරිනියක් COVID ආසාදිතින් ලෙස තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය විෂපීඩාරණයට ලක් කර රාජකාරී කටයුතු යළි ආරම්භ කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. එසේම පාදුක්ක දිසාරෝහලේ සුළු සේවකීන් දෙදෙනෙක්ද COVID ආසාදිතින් ලෙස තහවුරු වී ඇති බවයි පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. නාවලපිටිය නව කුරුඳුවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය උලපනේ නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වසා දැමීමට නාවලපිටිය නව කුරුඳුවත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. ඔහු නාවලපිටිය පල්ලේගම COVID-19 වෛරසය ආසාදනය වූ රෝගියෙකුගේ ළඟම ආශ්‍රිතයෙකු වන බවයි නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ. අදාළ වෛද්‍යවරයාටද ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උපදෙස් ලබා දී ඇති අතර ඔහු එම උපදෙස් වලට පටහැනිව කරපින් සිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ විවෘත කර රෝගීන් පරීක්ෂා කර ඖෂධ නිකුත් කර ඇති බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. ඒ අනුව විවෘත කර තිබූ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ වසා දමා අදාළ වෛද්‍යවරයා ස්වයං නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. මේ අතර බේරුවල ප්‍රදේශයේ නිරෝධායන ලක් කර සිටි 78 හැවිරිදි කාන්තාවක් පසුකේදා මියකොස් ඇති අතර ඇගේ දේහයේ හොර රහසේ භූම දානය කර ඇති පුවතක් වාර්තා වනවා. අදාළ කාන්තාව පස්වරු 4ට පමණ මියකොස් ඇති අතර පස්වරු 6 පමණ වන විට ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. අනතුරුව අදාළ කාන්තාව මෙලෙස හොර රහසේ මිහිදන් කිරීම පිළිබඳව ලද තොරතුරක් මත සෞඛ්‍ය අංශ එම නිවසේ සිටි අනෙක් පුද්ගලින් සිවුදනා PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඉන් පුද්ගලින් තිදෙනෙකු COVID වෛරස් ආසාදිතින් ලෙස තහවුරු වී තිබෙනවා. මේ පිළිබඳව පුළුල් විමර්ශන කටයුතු සිදු කරන බවයි මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපතිවරයා සඳහන් කළේ. එසේම මියගිය කාන්තාවගේ සිරුර ගොඩ ගැනීමටද කටයුතු කරන බව උපුල් රෝහණ මහතා සියත ප්‍රවෘත්ති අංශය සමග වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර ශ්‍රී ලංකාවේ උපන් සිංහල, දමිළ, මුස්ලිම් හෝ වෙනත් ඕනෑම ජාතිකත්වයකට හෝ ජන වර්ගයකට අයත් පුද්ගලයෙකුට තම මරණයෙන් පසුස්වකීය මව්බිමෙහි ගෞරවාන්විතව මිහිදන් වීමට අවස්ථාවක් නොදී බලහත්කාරයෙන් වෙනත් රටක භූමිදාන කිරීමට කටයුතු යොදන්නේ නම් එය මිය යන පුද්ගලින්ට මෙන්ම ශ්‍රී ලංකාවටද කරන්නා වූ බලවත් අවමානයක් බවත් එවැනි යම් හෝ උත්සාහයක් මගින් සිදු කරන්නේ රටක් ලෙස ශ්‍රී ලංකාව බලවත් හැල්ලුවකට ලක් කිරීමක් බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මෙය අතර ශ්‍රී ලංකා හෘද වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි හේමා සමූහ ව්‍යාපාරයේ විසින් කොළඹ ජාතික රෝහලට රුපියල් මිලියන 5ක් වටිනා PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම අද දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රමණාගාරයේදී සිදු කෙරුණා. කොළඹ ජාතික රෝහල තුල මෙතෙක් PCR පරීක්ෂණ සිදු නොකළ අතර මෙම PCR යන්ත්‍රය ලැබීමත් සමග ඉදිරියේදී කොළඹ ජාතික රෝහල තුලද PCR පරීක්ෂණ සිදු කිරීමට ඊට ප්‍රස්තාව හිමිවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර හෙට දිනේ සිට බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. හෙට දිනේ ඉඳලා බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අධිවේගී මාර්ගයේත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. නිරෝධායනයට ලක් කර ඇති නිවසක ගොඩනැගිල්ලක සිට යම්කිසි කෙනෙක් පිටතර පැමිණෙනවා නම් එය සම්පූර්ණයෙන්ම නිරෝධායන රීතීන් වලට පටහැනි ක්‍රියාවක්. එවැනි අය සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන්ම හෙට දිනේ සිට ජනවාරි 5 වෙනිදා දක්වා නිරන්තරයෙන් ඉන්නවා ඒ ආශ්‍රිතව සිවිල් ඇඳුමින් නිලධාරීන් යොදවලා. එවැනි අය එවැනි පිටවීමක් සිදු කළොත් එයාට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. එළඹෙන 26 වනදා සිට ලබන වසරේ ජනවාරි 19 වනදා දක්වා ජාත්‍යන්තර ගුවන් සමාගම් වලින් ගොඩබෑම් සහ නවතා තැබීමේ ගාස්තු අය නොකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ අතර බොහෝ කතා බහට ලක් වූ ධම්මික පැණිය පිළිබඳව මෙම කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාර නැවත ආරම්භ කිරීම පිණිස සංචාරකින්ට ශ්‍රී ලංකාවට පැමිණි දෙසැම්බර් මාසේ 26 වෙනිදා සිට ජනවාරි මාසේ 19 වෙනිදා දක්වා නියම ව්‍යාපෘතියක් හැටියට ක්‍රියාත්මක කරන්නටත්
කටයුතු සූදානම් කරලා තිබෙනවා. මේ කාලය තුලදී ගොඩ බෑම සහ නවතා තැබීමේ ගාස්තුව 2020 දෙසැම්බර් මාස 26 වෙනි දින සිට ජනවාරි මාස 19 වෙනි දින දක්වා අහෝසි කරන්නට කැබිනට් අනුමැතිය ලැබුණ කටුනායක සහ මත්තල ගුවන්තොටුපළත් රත්මලාන ගුවන්තොටුපළ ඇතුළේ ගුවන්තොටුපළවලට විදේශ ගුවන් සේවා විසින් පැමිණෙන ගුවන් යානා සඳහා ගොඩ බෑමේ සහ නවතා තැබීමේ ගාස්තුව අය කිරීමකින් තොරව එම කටයුතු සිදු කරන්නට අවශ්‍ය කැබිනට් අනුමැතිය ඊය ලබා දීලා තිබෙනවා. ධම්මික පැණිය සඳහා රජයේ යම්කිසි අනුග්‍රහයක් ලබා දීලා තියෙනවද? දැනට මේ පැණිය ලංකාවෙන් අඩකට වැඩි ප්‍රමාණයක් පානය කරලා තියෙනවා. යම්කිසි සම්පූර්ණතාවයක් ඇති වුවොත් මෙහි වගකීම් බාරගන්නේ රජයේද, කාලිමෑණියෝද, ධනපාල බාසුණියෝද? ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව විසින් මෙම ඖෂධය අනුමත කරලා තිබෙනවා. ආචාර ධර්ම කමිටුවකින් මේක අනුමත කරන්න අවශ්‍යයි. එම ආචාර ධර්ම කමිටුවට මෙම පරීක්ෂණය පිළිබඳ විස්තර හෙට ඉදිරිපත් කරනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආචාර ධර්ම කමිටුවෙන් එම අනුමැතිය ලැබුණු පසු විද්‍යාත්මක පරීක්ෂණයකට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව අපට නිශ්චිතව ප්‍රකාශ කරන්න පුළුවන් රෝගිය නිශ්චිතව සුව කරන්න සමත් ඖෂධයක්ද කියන කාරණය අපිට නිතින් තමුන්ගේ ස්වාධීන කැමැත්තෙන් මෙම ඖෂධය ලබා ගන්න කෙනෙක් කියන අපිට වළක්වන්නට බෑ. මොකද දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ඔවුන් එක ආහාර සංගටකයක් හැටියට අනුමැතිය ලබා දීලා තුන. ඒ නිසා ඒකට අපිට විරුද්ධ වෙන්න හැකියාවක් නැහැ. අනුග්‍රහය ලබා දීලා තියෙන්නේ නැමෙතුනේ. එවැනි රාජ්‍ය අනුග්‍රහයක් දැනට ලබා දීලා නැහැ. මුස්ලිම් ජාතිකයන්ගේ කොවිඩ් මරණ භූමිදාන සම්බන්ධයෙන් කමිටුවක් පත් කිරීමක් සිද්ධ කරා. ඒ කමිටුවේ තීරණ දැනුම් දීම් කොයි වගේ කාලයක් ගත වේද? මාලදිවෙන්නට මේ කොවිඩ් දෙහයක් යැවීම සම්බන්ධයෙන් කතා බහක් දක්ුණා. දැනට මේ මරණයන් සම්බන්ධ සියලුම කටයුතු සිදු කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ නියමයන් පරිදි. ඒ වගේම තමයි මාලදිවෙන්නට දේහ නැවීම පිළිබඳව තීන්දුවක් නැහැ. මේ සම්බන්ධයෙන් නැවත වතාවක් ලෝක තත්ත්වයන් සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළා. උන් ඉදිරියේදී නැවත සලකා බලලා මේ සම්බන්ධ ඔවුන්ගේ මතවාදය ප්‍රකාශ කරයි. මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවශ්‍ය කිරීම හරහා රජය උත්සාහ කරන්නේ තම හිතවතුන්ට මහජන මුදල් අවභාවිතා කිරීමට අවස්ථාව ලබා දීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාරදිසානායක මහතා පවසනවා. ඒ අද එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් महिंद राजपक्ष महात्मा कैबिनेट पत्रिका वकिदिरी पत्कर मागावती बनो ये कैबिनेट पत्रिका मैं कैबिनेट पत्रिका वे आरमुन बाट पत्ति बिन्नी महाजन उपयोगिता कोमिस महोसिकरी जनता वगे अत्यावश्य तेल जलय हा विदुली राजे सतु समागम मिसिन तमाई जनता वटे सेवा वने ए बहांड ए आवश्यकता में लबा दिबिन तिबिन हेबे මෙම ආයතන තුල සිද්ධ වෙන මහා පරිමාණ වංචා දූෂණ ආයතන ගනුදෙනු හේතු කොටගෙන ඒ විශාල පිරිවැයක් ජනතාව වෙත පැටවෙමින් තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ සිද්ධ වෙන අක්‍රමිකතාවය යම් ප්‍රමාණයකට හෝ සමනය කරන්න මෙම මාජන උපයෝගිතා කොමිෂන් මෙදී අත්දැකීම. හැබැයි දැන් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කැබිනට් පත්‍රිකාව පසුගිය බදාදා ඉදිරිපත් කරා මහාජන උපයෝගිතා කොමිෂන් අහෝසි කරන්න. මොකද හේතුව හිටිර කියන්නේ? ඔන්න ඇත්තම ස්තුතිවන්ත වෙන මේක හරියට ලියලා තියෙන එක ගැන. විශේෂයෙන් ඉදිරි මාස 24 ක කාලය තුල ඇමරිකන් ඩොලර් මිලියන 2000ක පමණ විදුලි ශාස්ත්‍රයේ තුල කරුණු ලබන ආයෝජන කඩිනම් කළ හැකි වනු ඇත. ඒ කියන්නේ මොකද්ද? ඉදිරි අවුරුද්දක කාලය තුල සලසුම් කරලා තියෙන ඩොලර් බිලියන 2ක ඩොලර් මිලියන 2000ක විදුලි ශාස්ත්‍රයේ ආයෝජනයන් ගැන කල්පනා කරලා තිබෙනවා. තමන්ට රිසිසේ තමගේ කොන්ත්‍රාත්කරුවන්ට තමගේ හිතවාදින්ට ටෙන්ඩර් වලින් යටිමඩි ගහන්න ඉඩකඩ ලබා දීම තමයි ඒගොල්ලන්ගේ වේගවත් භාවය. ATM නිර්දේශයන් ඉදිරිපත් කිරීම ඒ වෙනස් ක්‍රීම සඳහා යෝජනා ඉදිරිපත් කරන මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන්න. මේ සිදුවීම් ඔක්කොගෙම පෙන්눔 කරමින් තිබෙන්නේ අන් කවරක්වත් නෙවෙයි. 2005 පරාජයට පත් කරන ලද එම පාලනීයම ඒ වංචා දූෂිත තමන්ගේ චෞර කණ්ඩායමකට මහජනයාගේ දීපල රිසිසේ කොල්ලකා ගැනීම සඳහා ඉඩකඩ දෙන ප්‍රවේශයකට ගෝඨාභය රාජපක්ෂගේ පාලනයේද අවතීර්ණ වී තිබෙන බව තමයි පෙන්눔 කරන්නේ. මේ කරුණු කීපයක් පිළිබඳව අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉදිරියේදී පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය සම්ප්‍රදායක් තමයි මෙවැනි විවිධ ආයතනවල සිටින ප්‍රධානීන් සභාපතිතුමා ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලය හෝ ක්‍රියාකාරීන් ඔවුන් ඉල්ලාස් වෙලා නැවතපත් වීමේ සම්ප්‍රදායක් මේ රටේ එදා සිටම පැවතුණා. අවුරුද්දක් අපි බලාගෙන සිටියා. ඒ අවුරුද්ද තුල අපට ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තිබ්බා. විදුලි බල මණ්ඩලයේ සංවර්ධන සම්බන්ධව අපට සාධාරණ සැකයක්වත් මතුවලා තිබෙනවා. නියත වශයෙන් මේ තීන්දුව අරගත්තේ යම් හේතු පාදකත් එක්ක නීත්‍යානුකූලව එය ඉවත් කරමින් ඒහා සමාන්තරව නැවතවරක් පත් ඉරිබක් තාමත්ම මෑතකදී මම හිතනවා මේ සමගම යෝජනා වෙලා තිබෙනවා මේ සම්බන්ධව මේ ආකාරයෙන්ම මේ කාර්යය තාමත්ම සාධාරණව සහ විධිමත්ව ක්‍රියාත්මක කිරීම දවිනස් දන්පත් කරුවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් තමන් කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයත් විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
දෙල්ෆිනන් සමාගමේ තැන්පත්කාර පවුල්වල දෙමාපියන්ගේ එකතුව විසින් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත සංදේශයක් ඉදිරිපත් කරමින් තමන්ට සිදු වෙති අසාධාරණ පිළිබඳව කරුණු දක්වනු ලැබුවා. ශ්‍රී ලංකේය මූල්‍ය ශාස්ත්‍රයේ ස්ථාවරත්වය සුරකීම සඳහා වූ ජාතික සංසදයේද මීටර් 1 ව සිටියා. දෙල්ෆිනන් ප්‍රශ්නය ගැන කතා කරනකොට මුතුමන්ලා වෙනුවෙන් මම හිතන්නේ දැනට 10000කට වැඩි ප්‍රමාණයකට දැඩි අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. පිළිතුරු ලැබෙනකම් මම බලාගෙන ඉන්නවා. ඒ වගේම ඉදිරියටත් මම පෙනී සිටින සාදා प्रश्न बरपतर प्रश्न मे पीबंध मम पार्लमेंट प्रश्न कर नमु आयव्य समेत पीलुतुर्जे अपुसक् मम दखिन प्रश्न मगहरी जयग्राही सौभाग्य संपन्न नववसर मिथुन लागे सौभाग्य රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය වරාය අධිකාරිය විසින් ලබා දිය යුතු බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ අද කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකට එක් වෙමේ. වරාය සහ නාවික අමාත්‍යංශ යටතේ පවතින ශ්‍රී ලංකා වරාය අධිකාරී ජය බහලුම් පරියන්ත සමාගම විසින් නව තෙල්ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම සඳහා මුල් කර තිබීම අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විශේෂයෙන්ම අපි දිවයිනක ජීවත් වෙන්නේ වරාය කියලා ක්ෂේත්‍රය අපිට ඉතාම වැදගත්. ඒ වගේම ප්‍රතිඅපනයනය තුල අපි ඉතාම ඉහළ තත්වයක ඉන්න රටක්. නාවික කේන්ද්‍රස්ථානයක්. හැබැයි අපි නාවික කේන්ද්‍රස්ථානයක් කියලා නමට කිය කී ඉන්නේ නැතුව අපි මේක නාවික කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කරනවා. වරාය නාවික අමාත්‍යංශයේ හැටියට අපි යමක් කලන්න වෙනවා. ඒ තමයි අපි රටේ ආර්ථිකයට අපේ අමාත්‍යංශයේ යටතේ තියෙන වරාය අධිකාරිය තුලින් මේ රටේ අධ්‍යාපනයට මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට මේ රටේ යටිතල පහසුකම් දිනු කරන්න අවශ්‍ය කරන මුදල් අපි සොයා දීමේ වගකීම තියෙනවා. එහෙම නැත්නම් ඉතින් අපි නමට විතරක් ඉන්නවා අපිම හම්බ කරගෙන අපිම කාල නම විතරක් අපේ තියෙන ක්‍රමයකට නෙවෙයි අපි යන්නේ. වරාය ජාතිය හදවත හැටියට අපි විරුදාවලියට ලක් වෙලා තියෙනවා. ඒ සිටුවෙන්නට හේතුව තමයි මේ සමස්ත රටේ ආර්ථිකය, දේශපාලන, සමාජ කියන මේ හැම කොටසකටම ඉඳුරාම බලපාන ප්‍රධානම ආයතනයක් හැටියටයි අපේ වරාය පවතින්නේ. ගුරන්තොටුපොළ යම් මට්ටමකට වැහිලා සහ වැහිලා නැතුව වගේ නිකන් තියෙන අවස්ථාවක් වුණත් අපේ වරාය එහෙම එක මොහොතක් හරි වහන්න බැරි තත්ත්වයක තියෙන අපි වහලත් නැහැ. වහන්න कार्यक्षम අර මීට් ප්‍රොසෙසින් ෆැක්ටරියක් ඇදුවා. තමන් එදා යම්කිසි පෞද්ගලික
නාලිකාවට ගිහිල්ලා සංවාද කරන අවස්ථාවේ එතන ආපු කාංජන විජේසේකර ඇමතිතුමා පැවසුවා නෑ මන්ත්‍රීතුමනි ඒක මේ අවුරුදු 12ක් පත්තල පැත්තේ කරගෙන ගියේ එකක් ඉත මොඩර්නයිස් කරලා තමයි එතන නම් ආපහු ආරම්භ කරලා තියෙන අපි කියලා බැලුවා කියලා නමුත් ඒ ස්වාමින්වහන්සේ බණින්න ඔබලට අපි නෙමෙයි බණින්න ස්වාමින්වහන්සේ බණිනවා මේ ආණ්ඩුව නැවත ගව ගාදර කරන්න යනවා බලා ඉන්නවා එහෙම කරන්න ගියා නම් නිකන් හරි ඉන්නේ අපි පැලට් එකේ ඉන්නා කියලා මේ ආණ්ඩුව ගැන තමයි ආණ්ඩුව අදපු ස්වාමින්වහන්සේ කියන්නේ මෙන්න මේක මේ ආණ්ඩුව අදපු බොරු ප්‍රචාර අන්තවාදී දේශපාලන වාසි ලබා ගන්න අදපු බලකාය ආරාදපු නිර්මාණ වෙච්ච බොරුව තමයි මේකත් මුස්ලිම් මෘතදේහයන් ආදාහණය සම්බන්ධයෙන් ස්වාමින් වහන්සේ හට එල්ලවි ඇති චෝදනා පිළිබඳව බොදුබලසේන සංවිධානයේ මහලිකම් පූජ්‍ය කලබ්‍රාත්‍ය ඥානසාර හිමියන් අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. මේ ජනගත වෙලා තියෙන්නේ මොකද්ද? හාමුදුරුවරු විරුද්ධයි භූම දාණය. ඒතර මුළුමහත් මුස්ලිම් සමාජයක වෛරයට පාත්‍ර වෙන්නේ කවුද? දේශපාලකයෝ කවුරුත් නෙමෙයි. දේශපාලකයෝ හරි හොඳයි. ඒගොල්ලෝ කියනවා අනේ මේ හාමුදුරුවරුත් එක කරන්න බෑනේ. හැබැයි උන්ට ආපහු බලය ලබා ගන්න එගොඩ වෙන්නත් ඕන වෙන්නේ සංඝයා වහන්සේලා. දැන් මේ සංඝයාගේ සිවුර මොනතරම් අනතුරකට හැරලා තියෙනවද? ගන්න ගොන් තීන්දුවින්ද? අපි වල දාන්න ඕන මුස්ලිම් මිනිස්සුන්ගේ ආගමිකයි තිය නෙමෙයි. ඒ සංස්කෘතිය නෙමෙයි. ෂරියා නීතිය අවිල්ල තියෙනවා. ෂරියා බැංකු ගැන කතා නැහැ. කාති උසාවි ගැන කතා නැහැ. බුරු ගැන කතා නැහැ පාසල් පෙළපොත්වලට අන්තවාදී ඉගැන්වීම ඇතුළත් කිරීම ගැන කතා නැහැ මද්රසා වැහිම ගැන කතා නැහැ හලාල් ගැන කතා නැහැ ෂරියා විශ්වවිද්‍යාලයට මොකද්ද කරන්න කියලා කතා නැහැ මුස්ලිම් අන්තවාදීන් පෝෂණය වෙන බලවේග ගැන කතා නැහැ ඒ ගැන වැඩපිළිවෙලක් නැහැ හැබැයි රැඩිකල් තීන්දුවක් ගන්නවා මුස්ලිම් භූම දාණය වෙනුවෙන් विविध क्षेत्र आर्थिक विशेषज्ञ कृषि विशेषज्ञ विद्युत विशेष ओण तरंगो अपे ड्यूटी अपे ड्यूटी सांस्कृतिक अभियोग जातिक सिंहल जाति विन कठिन बलवेग මේවා දුරතියා හඳුනාගෙන ඒවට ප්‍රතිකාරම යොදා ගැනීම වෙනුවෙන් ජාතිය පෙළ ගැස්වීම අපේ රාජකාරිය. ඉතින් ඒක හින්දා ඒක mantri ආසනෙම ඕන නැහැ. හැබැයි දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. ලාංකිකයන් හැටියට දේශීය යම් නිෂ්පාදනයක් යමෙක් කරනකොට ඒ පිළිබඳ හාස්‍යයට ලක් කිරීම උසුළු විසුළු කිරීම වැරදි. අපි සතුටු වෙනවා. වඩාත් අපේ දේශීය නිෂ්පාදනයක් අනෙකුත් නිෂ්පාදන වලට වඩා පාවිච්චියට ගැනීමට නිර්දේශ වෙලා තියෙනවා නම් ඇමතිවරයා කොරෝනා පැණිය බිව්වා මන්ත්‍රීවරුන්ට පෙව්වා මුලින් මුට්ටි දැම ගංගාවලට ඊළඟට අපි දැක්කා සුදර්ශන පැණිය කියලා එකක් ගෙනෑවා මේ එක පැණියක්වත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඇතුළේ තහවුරු කරපු ඒවා නෙමෙයි ඇමතිවරු එක එක්කෙනා මේ වගේ වැරදි දේවල් ප්‍රවර්ධනය කරන්න හදනකොට ජනාධිපති කාර්ය සාධක බලකාය මොකද්ද කරන්නේ රට පුරාම ජනවේදකම දේශීයදකම ආයුර්වේදයේ දියුණු වෙන්න පටන් ගන්න තියෙනවා විශේෂයෙන්ම විද්‍රෝහයේ සම්බන්ධයෙන් යෝජනා වෙච්ච නිර්දේශිත जनाधि प्रदेश මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වර්ෂාවෙන් දැඩි බලපෑම එල්ල වුණා. මෙලෙස පැවති අධික වර්ෂාපතනයේ හේතුවෙන් ගලේවිල මහමැද්ද ප්‍රදේශයේ නිවසක් මතට බැම්මක් සමග පස්කන්දක් කඩා වැටීමෙන් එහි සිටි 86 හැවිරිදි පුද්ගලෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. එමින්ම දඹුල්ල සීගිරිය ලේනව ශ්‍රී ශෛල බිම්බාරාම විහාරස්ථානයේද පවතින අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් නායමේ අවධානමට ලක්ව තිබෙනවා.
මෙතර දින 3ක් පුරා රජරට ප්‍රදේශයට පවතින අකණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් රාජාංගනීය ජලාශයේ ජල ධාරිතාවය ඉහළ යාමත් සමග වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා. මේ හේතුවෙන් කලාවේ දෙපස ජීවත් වන පිරිස පවතින තත්ත්වය යටතේ අවධානයෙන් පසුවන ලෙසයි දැනුම් දී ඇත්තේ. මේ පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මණම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබූ ආකාරයයි. महावेव गम्माने कुमरु रसक्त जले नट वीति बुना මේ අනුරාධපුර සහ මඩකලපුව ප්‍රදේශවලට පැවති කාලගුණ තත්ත්වයයි. විශේෂයෙන්ම දිවිනි දිස්ත්‍රික්ක කිහිපයකම ඇදහැලුණු තද වර්ෂා හේතුවෙන් අපදා තත්ත්ව කිහිපයක් ඇති වෙලා තිබෙනවා. සෝමාවතිය උඩුබිම දෙසට ගමන් කරන මෙම මාර්ගයේ කුඩා වාහන සඳහා ගමන් කිරීමේ ගැටලුකාරී තත්ත්වයක් ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ වාර්තා කළා තියෙනවා. මේ පිළිබඳව මෙම මාර්ගය භාවිතා කරන ජනතාව දෙඩි අවධානයෙන් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. තවදුරටත් වැසි සහිත තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් ඇති හේතුවෙන් සීලම ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන විදිහට අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම කාලගුණ වාර්තාව අනුව ඌව පළාතටත් කමනුවරලි දිස්ත්‍රික්කයට පොළොන්නරුව මුලතිව් නැචු දිස්ත්‍රික්ක වලටත් ඇතුළු දිස්ත්‍රික්ක රැසක වැසි සහිත තත්ත්වයන් තවදුරටත් බලාපොරොත්තු වෙනවා. 117 දුරකථන අංකයේ විවෘතයි මේ සීලුම අපදා කළමනා කරන කටයුතු සඳහා. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන්. දඹුල්ලේ විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් විසින් ගල්කිරියාගම ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමකදී නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය කෘෂි රසායන වෙළඳ සැලක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්නපුර ගොඩිගමුව ප්‍රදේශයේ නිරෝධායනය වන පවුල් 159ක් සඳහා රුපියල් 10,000ක් වටිනා ආහාර මළු බෙදා දීම ඊයේ සිදු කෙරුණා. ග්‍රාම නිලධාරීන් 5 දෙනෙකුගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු මෙම කාර්යය සඳහා රජයේ විසින් රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් වැය කර තිබුණා. මසුන් නැල්ලීම සඳහා ගොස් හික්කඩුව දීවර වරාය වෙත පැමිණීමින් තිබූ බහුදින යාත්‍රාවක් හික්කඩුව විරලාසන්න මුහුදේදී ගල්පරයක ගැටීමෙන් අනතුරට පත් වී තිබෙනවා. යාත්‍රාවේ පැවති කාර්මික දෝෂයක් අනතුරට හේතුව බවයි වාර්තා වන්නේ. පසුගියදා මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පා තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ පිළිබඳ සොයා බැලීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. අවතන් වූ ජනතාවගේ ජන ජීවිතයේ ස්ථාවර කරලීම ආර්ථික පුනර්ජීවනයේ ඇති කරලීම සහ බිම්බුම්බ ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා ක්‍රියාත්මක මානුෂ්‍යවාදී බිම්බෙඩි ඉවත් කිරීමේ වැඩසටහන අද කිරිනොච්චිය මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ලේදී පැවැත්වුණා. මෙම වැඩසටහනේ වැඩ බිම් නිරීක්ෂණ චාරිකාවට ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාද එක්වුණා. එම පොතත් සමගින් අප ඔබෙන් සමු ගන්නා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් යලිත් රාත්‍රී 9:35ට ඔබ හමු වීමට අප පැමිණෙනවා. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Oh, oh, oh.